අපි මුලින්ම මේ දෛශික ගාන හදලිමු. දෛශික ගාන කියන්නේ ඒ වගේ මැද ලෙවල් එකේ තියෙන ප්‍රශ්නයක්. හරිද මැද තියෙන්නේ. මේක මේ ලොකු අමාරුවකුත් නැහැ. ගොඩාක් ලේසිත් නැහැ. සාමාන්‍ය මැද තැනක තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඔය දෛශික පාඩම අනිවාර්යෙන් මේ වෙද්දි කරලා ඉන්නේ කරලා තියෙන්නේ. මේක නැති කරපු නැති කවුරුත් ඉන්න බෑ. ඒ වගේ මේක මාරම ලේසි ප්‍රශ්නයක්. තාම පහසු ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට මේක ෂුවර් කරගන්න පුළුවන්. හරිද? මම මේ තියරි කාරණා ටික පොඩ්ඩක් මුලින් මතක් කරලා ඉන්න. හරිද? තියරි ටික මතක් කරලා ඊට පස්සේ මේ ගානට අපි යමු. හරි මම මේක තියරි මතක් කරනවා කිව්වම අර තියෙන ඔක්කොම මට ලියන්න බෑ. හැබැයි ඕන කරන මූලික දේවල් ටික දඩිබිරි ගාලා මතක් කරගන්න. නැත්නම් දෛශික වල අපිට අනිවාර්යයෙන්ම ඕන වෙන තියරියක් තියෙනවා දෛශික ආකලන නියමයි. හරිද? දෛශික දෙකක ආකලන. ඉතින් ඒකදී අපි පාවිච්චි කරන්නේ මේ මෙන්න මේ වගේ සමාන්තර ආශ්‍රයක්. හරිද? මෙයා A නම් මෙයා B නම් මෙතනින් A දන B යන. ඔය තමයි සිද්ධිය. අපි ඔක මේ විදිහට ලිව්වොත් මට ඕන OB දෛශිකය. OB දෛශිකය ඕන නම් මට යාව ලියන්න පුළුවන් මැදට ඉලක්කමක් ඔබල මේ විදිහට. O A දන AB. මෙන්න මේ ආකාරයට. මට අවශ්‍ය නම් මැදට ඇති වෙනකන් අකුරු ඔබන්න පුළුවන්. කොහොමනම්? ඒක අවශ්‍යතාවය අනුව වැඩේට ගැළපෙන විදිහ අනුව එක හරියට තීරණය කරන්න. හරිද? දැන් මේ ගාන ගත්තොත් මේ වගේ. මට ඕන AB නම් AB ලියන්න පුළුවන් OA දන AB විදිහට. නැදර ඉලක්කමක් ඔබන්න විතරයි තියෙන්නේ. හරි. මේක අනිවාර්යයෙන්ම අපිට මේ දෛශික ගැටළු පුරාවටම ඕන වෙන දෙයක්. හරි හැම තැනම මේක ඕන. හරි හැබැයි මම හිතන්නේ මේක හැමෝම දන්න දෙයක්. ඔයාලා ඔක්කොම මේක දන්නවා. ඒක අලුත් දෙයක් නැහැ. ඊට පස්සේ අපිට තව භාවිතා වෙන තීරයක් තමයි දෛශික පිළිමද තින් ගුණය. මාපාංකේ මාපාංක B cos θ. හරි මාපාංකේ මාපාංක B cos θ. මේක තමයි අනිත් භාවිතා වෙන තීරිය. ඉතින් මේ වගේම මේ තියරිය මේ විදිහට මතක තියාගන්නා වගේම මේකේ තව දෙයක් තියෙනවා. කෝණය කියන්නේ මේ cos θ කියන්නේ දෛශික දෙක අතර කෝණය. θ කියන්නේ දෛශික දෙක අතර තියෙන කෝණය. මේකේ සුවිශේෂී අවස්ථාවක් තමයි මේ කෝණය අංශක 90ක්. හරිද? කෝණය 90ක් වෙන අවස්ථාව. ලම්බක වීම. ලම්බක වෙද්දි මොකද්ද වෙන්නේ? ලම්බක වීමෙදී ලම්බක විට තිත් ගුණිතය බිඳුවක්. මේක මතක තියාගන්න. ලම්බක වෙලාවේදී තිත් ගුණිතය බිඳුවක්. හරිනේ? හරි. ඔය තීරිය ඕන වෙනවා. ඊට පස්සේ තව දෙයක් අපිට අවශ්‍යයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ දෙද්දි දැන් ෆස්ට් එකේ මේ ගාන දෙනකොට බොහෝ අවස්ථාවලදී අපිට IJ කම්පෝනන්ට් වලින් දෙන්න. I හා J ඇසුර. IJ වලින්. එතකොට මේ IJ වලින් දීපු වෙලාවක වම් මෙන්න මේ තියරි දාන්න යන්න එපා. හරිද? IJ වලින් දීපු වෙලාවකදී තිත් ගුණිතය භාවිතා වෙනවා නම් මේක දාන්න යන්න එපා. උදාහරණයක් විදිහට අපි ගමු 3i + 4j. B දෛශිකයේ තියෙනවා 2i + j කියන. හිතන්න මෙහෙම තියුණා කියලා. මේ වගේ වෙලාවකදී අපිට කිව්වොත් a.b හොයන්න කියලා කවමදාවත් මේකෙන් යන්න එපා. ඔබ අපිට දැන් ගාණේ දෙදී මේ දෙන විතරයිනේ. කෝණයක් මොකුත් දීලා නැහැ. හරිද? එතකොට අපි කරන්නේ මේ ij වලින් දුන්නොත් ගුණිතේ මාර ලේසි. කොහොමද? 3i + 4j 2i + j. කොහොමද? එතකොට මෙතෙන්ද අපි කරන්නේ i i ගෙන් j j ගෙන් ගුණ කරනවා. හරිද? i i ගෙන් j j ගෙන් ගුණ කරනවා. එතකොට 3 3 වරක් 2 6යි 4 වරක් 1 4. උත්තරේ 10යි. ඔච්චරයි. හරිද? මම මේක වෙන විදිය ඔක්කොම කියලා දීලා තියෙන්නේ. දැනට මතක තියාගන්න.
අයි අයිගෙන් ජේ ජේගෙන් අඩුමතර මෙතන අයිවත් ජේවත් ලියන්න එපා සංගුණක දෙක විතරයි අයිගේ සංගුණකය මෙතනින් ජේගේ සංගුණකය මෙතන ජේගේ සංගුණකය ඔච්චරයි නිකම් උත්තරේ හරි හරි ත්‍රිගුණිත ඕන මේක ඕන හරි ඔය දෙක තමයිනේ පිහිටුම් දර්ශකය මම හිතන ඔයාලා දන්නවා පිහිටුම් දර්ශකයක් ඇහුවොත් පිහිටුම් දර්ශකය කියලා කියන්නේ අර දැන් ගානක අපිට කිව්වොත් ඕ අනුබද්ධේ ඒක දෙන්නෙත් නෙමෙයි ඕ අනුබද්ධේ නේහා බීහි පිහිටුම් දර්ශක කිව්වොත් ඒ අපිට කියන්නේ ඕ ඒ දර්ශකයයි ඕ බී දර්ශකයයි කියන දේවල් දෙක ඕ ලක්ෂයක් අනුබද්ධේ නේහා බීහි පිහිටුම් දර්ශක කියලා කිව්වොත් ඕ ඒ ඕ බී ගේ දර්ශක දෙක තමයි කියන්නේ අර මෙතික තමයි නේ ඔච්චර ආ මාපාංක මාපාංක ඒක තමයි මතක් කරපු එක දැන් ඒ දෛශිකයේ මාපාංකේ 4i දන 3j කියලා ගමු මෙයාගේ මාපාංක වෙන්නේ කිව්වොත් මාපාංක වෙන්නේ මාරම ලේසි අත් මේ ij වලින් දුන්න ij වලින් දුන්නත් හරි ලේසි i කියන්නේ i ගේ සංගුණකයේ වර්ග කරන්න හරි i ගේ සංගුණකයේ වර්ගය දන ජේගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලය හරි ලේසි හරි මාරම ලේසි 16යි 9යි 25 25 වර්ගමූලය 5 හරි විදියට මාපං කියන ඔය ආකාර දැන් කල් දෙනවා දෛශික ඒක රේඛීය බව පෙන්වන්නේ කොහොමද කියලා ඒක රේඛීය බව පෙන්වන්න ඕනට කරන්න තියෙන දෛශික දෙක අතර සමානකමක් ගොඩනා ගන්න එක සම්පූර්ණයෙන්ම සමාන වෙන්න ඕනේ නැහැ මේ දෛශික දෙක අතර A B C එකම රේඛාවයි කියලා පෙන්වන්න තියෙන්නේ. ඔක අපි හිතමු තියරි මේ විදිහට. එකම රේඛාවක ලක්ෂ තුනක් තියෙනවා නම් මේ තුන් දෙනාගේම දිශා ටික එකම දිශා සමානයි. නැත්නම් මේ කට්ටියම සමාන්තරයි. දෛශික ඔක්කොම සමාන්තරයි. සියලුම දෛශික සමාන්තරයි නะ. කියන්නේ කිසියම් දෛශික දෙකක් සමාන්තරයි නะ. අනිවාර්යෙන් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දෛශික දෙකක් සමාන්තරයි නම් k අකුර දාලා. දැන් AB සමානයි k වාරයක් BC. මේ විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම AB සමානයි k වතාවක් AC. ඒ වගේම BC සමානයි k වතාවක් AC. මෙන්න මේ ආකාර තුනටම ලියන්න පුළුවන්. ඔය තුනේදී මම භාවිත කරේ සමාන්තර කියන සිද්ධිය. තේරුණාද? සමාන්තර සිද්ධිය. ඒතර ඒක ඒක ඒකරිය කියවෙන්න අපි ගන්න මෙන්න මෙහෙම. ගලප ගන්න මෙහෙම. දැන් බලන්න අපි මෙයා තෝරගමු. දැන් මෙතන දැන් මම ගාන කොහොම හරි හදාගෙන එද්දි මට ලැබෙනවා BC දෛශිකයේ සමානයි කිසියම් නියතයක් වතාවක් AC දෛශිකයට. ඒතර මේ දෛශික දෙක සමාන වෙලානේ. දෛශික දෙක මෙහෙම සමාන කරන්න පුළුවන් වෙන්නේ දෛශික දෙක සමාන්තර නම් විතරයි. ඔය දැන් ප්‍රධාන දේ. දෛශික දෙක සමාන්තර නම් තමයි සමාන කරන්න පුළුවන්. එතකොට මට දැන් කෙලින්ම කියද හැ මේකෙන් පස්සේ BC සමාන්තරයි AC කියලා. පැහැදිලිද? AC BC ට සමාන්තරයි. හරි. දැන් අපි ඔකට රූපයක් අඳින්න බලමු. AB BC න රූපයක් අඳින්න බලමු. හරිද? ඔන්න BC රේඛාව මෙන්න AC රේඛාව. අන්න සමාන්තර නේද? හරිද? අපි චුට්ටක් බලන්න. මම ඇඳපු එක හරිද? එකම C ලක්ෂය තැන් දෙකක ඉන්න බෑ නේද? එකම C කිසිසේත්ම ස්ථාන දෙකක තියෙන්න බෑ නේද? එක තැනක විතරයි තියෙන්න පුළුවන්. එහෙනම් මට කියන හැක් මේක වෙන වෙනම තියෙන මේ සෙපරේට් වෙච්ච ලයින් දෙක නෙමෙයි මේ දෙකම එක උඩ නැත්නම් එකම රේඛාවේ තියෙන ලක්ෂ තුනක් වෙන්න ඕන කියන දේ කියන්න පුළුවන්. නැත්නම් මේ රේඛාවත් මෙයා මත තිබිය යුතුයි කියන දේ කියන්න පුළුවන්. එතකොට එතනින් තමයි එකම රේඛාවේ කියන දේ ලැබෙන්නේ. එහෙනම් ඒක රේඛීය වෙන්න නම් මොකද වෙන්න ඕන? මෙන්න මේ වගේ පොදු අකුරක් සහිත දෛශික දෙකක් සමාන වෙන්න ඕන.
එහෙම වුණාම තමයි ඒක රේඛීය බව ඔප්පු කරන්න පෙන්වන්න පුළුවන්. හරිද? සමාන්තර නම් තමයි දෛසික දෙයක් අපිට සමාන කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකක දෛසික කරන වැඩක් නැහැ, තේරුම් ගන්න එක. ඒකක දෛසිකයක් කියන්නේ මේ මහ දෙයක් නෙමෙයි. ඒකක දෛසිකයක් කියන්නේ එම දෛසිකය එයාගේ මාපාංකෙන් බෙදන්න තියෙන. ඒක හරි සිම්පල්. ඒක මේ ඇත්තම ඇති දෙයක්වත් නෑ. මම නම් මෙයාගේ ඒකක දෛසික ගන්න. ඒකේ ඒකක දෛසික අපි සාමාන්‍යයෙන් ඒකක දෛසික කියන්නේ පොඩි හැට් එකක් දාලා. ඒක ඇති දෙයක් නැත්තේම නෑ. හරි. දෛසිකය මේ දෛශිකය එයාගේ මාපාංගෙන් බෙදන්න දින ඔච්චරයි. එයාගේ මාපාංග මාපාංගියද පහයි, පහෙන් බෙදන්න තියෙනවා. හරිම ලේසි. හතර බෙදීම පහයි, තුන බෙදීම පහයි. හරිම තියෙනවා. ඒකක දෛශික කියන එක. හරිද? මේ ඒකක දෛශික කියන එක වල පටල ගන්න එපා. මම දැන් ගොඩාක් ළමයින්ට තියෙන අවුලක් මේ ඒකක දෛශික කියන දේ. ඒකක දෛශිකය කියන්නේ මේ හරි සිම්පල් concept එක. දැන් අපි දිග මනින්න ගන්නවානේ අඩි රූලක්. එහෙම නැත්නම් මීටර කෝදුවක්. එතන මීටර කෝදුවේ ඒකක දෛශිකය මොකද්ද? අපි ඒකට පාවිච්චි කරනවා ගොඩක් අර මිලිමීටර. එහෙම නැත්නම් සෙන්ටිමීටර. හරිද? දැන් සමහරක් වෙලාව මම වයින් හවුත ඔයගේ මේසේ දිග කීයද කියලා සමහරක් අය අඩි වලින් කියයි, සමහර අය සෙන්ටිමීටර වලින් කියයි. ගොඩක් අය අඩි 4 3 මේසෙනදී. එතන අඩි 4ක් කියන්නේ අය දිග අඩි 4ක්. ඒ කියන්නේ අඩි කියලා සම්මතයකක් තියෙනවා, ඒ වගේ කෑලි හතරක්. ඕකනේ සිද්ධිය. එතකොට අඩි වලින් මනින්දි ආ දැන් මේසේ දිග අඩි 4යි කිව්වම ඒක මම ඒකේ ඒකක දෛශිකය. අඩි 4 කියන ඒ වචනේ තුල තියෙන ඒකක දෛශිකය මොකද? අඩියක් කියන එක. අඩිය කියන ඒකක ඒකකේ ඒ වගේ හතරක් තමයි වගේ මේසේ දිග. ඒක අපි සෙන්ටිමීටර වලින් නේද? සෙන්ටිමීටර වගේ 120ක් කියලා. හරිද? ඒ කියන්නේ ඒකක දෛශිකයේ සෙන්ටිමීටර එකක් කියන දේ ඒ වගේ ඒකක 120ක්. ඒ සයිස් මුංජි කැලේ 120ක් එකතු කරාම නම් වගේ මේසේ දිග ලැබෙනවා. හරිද? එනනම් මේ ඒකක දෛශිකය කියන්නේ මහ දෙයක් නෙමෙයි. ඔයාට ඔය වගේ වගේ මේසේ දිගම අයින්න පුළුවන් නම් එහෙනම් පුංචි කාලේ ඔය දිග මැනීම අරම අපි කරානේ. බර අපි මයින්නේ කිලෝ වලින්. කිලෝ 50 නම් මගේ බර කිලෝග්‍රෑම් එකක් කියන්නේ ඒක ඒකක දෛශිකයක්. ඒ එක ඒකකයක්. හරිනේ? ඔය ඒකක දෛශිකය කියන්නේ අන්න ඒක තමයි. අපේ මයින එක යුනිට් එක අගය. එච්චරයි. ඊට වඩා ලොකු දෙයක් නැහැ නේද? විශාල මෙතන තියෙනවා ඒ ඒ නෙමෙයි ඇල්ෆා. ඇල්ෆා තියෙනනේ. ඇල්ෆා විශාල බිංදුව හා සුපුරුදු අංකනේ ඕ අචල මූලයක අනුබද්ධයෙන්. හරි, ඒ කියන්නේ පිහිටුම් දර්ශක පිළිවෙලින් A හා B ලක්ෂ දෙකක පිහිටුම් දර්ශක පිළිවෙලින් I ධන ඇල්ෆා J හා ඇල්ෆා I ඍණ 2 J යි ගන්න. හරි, එහෙනම් I J කම්පෝනන්ට් ඉඳලා තියෙන I J වලින් දුන්නා කියන්නේ අපිට හරි ලේසි. දර්ශක එකතු කරද්දිත් හරිය සරලයි. ගුණ කරද්දිත් හරිම ලේසි. නම් වැඩේ මාර ලේසි I J වලින් දුන්නාම. ඊට පස්සේ අපිට කියනවා C කියලා කෙනෙක් ඉන්නවලු AB රේඛාව මත AC ට CB අනුපාතය 1 2ක් වෙන වර්ග. හරි, ඕවා ඉතින් හරි සිම්පල් ගණන් අපි පොඩි ගාන හදන ගණක් වගේ මේ පුංචි ගණක් තියෙනවා. හරි, එහෙනම් අපිට C C ගේ පිහිටුම් දැක්ක හොයාගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. අපිට කියනවා AB ට OC ලම්බයයි D ඇත. අන්න හරි වටින දෙයක්. AB ට කියන්නේ AB රේඛාවට OC රේඛාව ලම්බකයිද? එහෙනම් අන්න ඒ තියරිය පාවිච්චි කරලා අපෙන් ඉල්ලන ඔයාලා ඇල්ෆාගේ අතේ. එහෙනම් ලොකු අමාරු ගණන් නෙමෙයි ඇත්තටම. හරි? එහෙනම් අන්න ඔක තමයි අපිට කරන්න තියෙන වැඩේ. පැහැදිලිනේ? ඉතින් මෙතෙන්දී අපි දෛශික ටික බලලා ලියගමු. OA දෛශිකය I ධන ඇල්ෆා කියන්නේ ඔව්, ඒ කියන්නේ I ධන ඇල්ෆා J. OB දෛශිකය I sorry ඇල්ෆා I ඍණ 2යි J. හරි. AC ට CB 2ට 1නේ. AC ට CB 1ට 2. හරි, ඔන්න බලන්න.
රූපය අඳින්නත් අවශ්‍ය නැහැ අතරම අපිට යාලා කියුවේ AB ට OC ලම්බයි කියලා. එහෙමනේ. AB ට OC ලම්බයි කියලා අපිට දුන්නා. හරි. එතකොට අපි දන්නවා AB ට OC ලම්බයි කියන්නේ මොකද්ද? කෙලින්ම අපිට ගන්න පුළුවන් AB දර්ශකය මතාවක් OC දර්ශකයේ තිත් ගුණිතයේ බිඳුවක්. මෙතෙන් තමයි වැඩේ පටන් ගන්න. හරි. මේක තමයි කාරණා. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැනට මම AB දන්නෙත් නැහැ OC දන්නෙත් නැහැ. AB දන්නෙත් නැහැ OC දන්නෙත් නැහැ. මෙච්චර දන්නේ. එහෙනම් මෙතනට එන්න කලින් මෙතෙන්ට එන්න කලින් මම පොඩි පොඩි දේවල් සෙට් එකක් ලෑස්ති කරන් ඉන්න ඕනේ. ඒ තමයි AB සහ OC. හරි. එහෙනම් ටාගට් එක මෙතන මම මැකුව තැන තමයි මගේ ටාගට්. ඒකට ඕන කරන තව අඩුම කුඩුම ටිකක් තියෙනවා. ඒක ලෑස්ති කරන් එමු. හරි. එහෙනම් මුලින්ම අපි AB හොයන්න ඕන. පොඩි රූපයක් අනන බලමු. O මෙතන, A මෙතන, B මෙතන. හරි. එතකොට මේ රේඛාවේ මෙන්න මේ වගේ තැනක C ලක්ෂය තියෙනවා. හරිද? AC ද CB එකට දෙක. හරි. අවුලක් නැහැ දැනට. අපි හිතමු එකට දෙක අනුපාතය තියෙනවා. හරි. මම අඳපු රූපේ නම් එකට දෙක. එහෙම නැහැ. හරිද? අවුලක් නැහැ. මේක ඇත්ත ලොකු ප්‍රශ්නයක් නෑ. මම මේක ඇන්දේ පොඩ්ඩ ලම්බක වෙන විදිහට. යාලා කිව්වන ලම්බක කියලා. ඒ නිසා මම එහෙම ලම්බක වෙන විදිහට ඇන්දේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? හරි. ඉතින් AB හොයද්දි කොහොමද කරන්නේ? AB වෙනක හරි සිංහල. අර මං කියලා දුන්නේ මේ දර්ශක ආකලනේ. මැද රහුරක් ඔබන දී. AO දන OB. OB හරි AO. AO දන්නේ අපි අපි දන්නේ OA. OA කියන්නේ I දන ඇල්ෆා J නා. AO කියන්නේ මේකේ රිවර්ස් එක. නැත්නම් මෙයාව ඍණෙන් ගුණ කරාම නේද අගෙන්ති. ඍණෙන් ගුණ කරාම නේද අගෙන්ති. එහෙනම් ඍණ i ඍණ ඇල්ෆා j ධන ob කියන්නේ ඇල්ෆා i ඍණ 2 j. හරි. දර්ශක එකතු කරද්දි හරිම ලේසි. i ට i j ට j. i ට i j ට j තමයි එකතු වෙන්නේ. ඇල්ෆා ඍණ 1 i ඍණ ඇල්ෆා ධන 2. හරි. i i ගේ සංගුණක අපි ඉලට ගත්තාම ඇල්ෆා ඍණ 1යි. මේ දෙන්නම ඍණ තියෙන නිසා මම ඍණත් එක්ක ජීව ගත්තා. එතකොට ඇල්ෆා ධන 2 ඇතුලේ හැදෙනවා. ඔන්න AB හරි. දැන් OC හොයද්දි OC ට යන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවා. O වල ඉඳන් A ට ගිහිල්ලා A වල ඉඳන් C ට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් O වල ඉඳන් B ට ගිහිල්ලා B වල ඉඳන් C ට යන්නත් පුළුවන්. මේ පාරවල් දෙකම හරි. මම යනවා O වල ඉඳන් A ට ගිහිල්ලා A වල ඉඳන් C ට. හරි. හැබැයි පාරේ යන්න කලින් මම AC හොයාගෙන ඉන්න බෑ. AC හොයාගන්නකොට මෙහෙම තියෙනවා. දැන් බලන්න මේ තුන්දෙනාම එකම රේඛාවනේ. එකම රේඛාව. එතකොට AC සමාන්තරයි AB ට. ඒ වගේම තමයි අපිට දුන්න යාල අනුපාතයක්. කොහොමද? AC දිගමට ලියන්න පුළුවන් 1 2 අනුපාතෙන්. එහෙනම් AC දිග ලියද්දී 3 න් 1යි AB කියලා. හරි නේද? 1 2 අනුපාතයෙන් බෙදෙනවා මේ පොඩි කාලේ ගණන්නේ අනුපාත. පොළව ගණිතය. හරිද? AC දිග ලියන්න පුළුවන් 1 බෙදීම 3යි. මේ අනුපාතයේ එකතුව වතාවක් මුළු දිග. හරි. එහෙනම් මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මට K අකුර දාලා ලියන්න පුළුවන්. ඒ වගේම දිග අතර සම්බන්ධතාවයකුත් තියෙන. එහෙනම් මේ දෙන්න පාවිච්චි කරලා මේ දෙන්න භාවිත කරලා මට AC සමානයි 3n 1යි AB කියලා ලියන්න පුළුවන්. හරි. AB දැනටම හොයලා තියෙන්නේ නම් 3n 1යි මේ අද. 3n 1යි ඇල්ෆා ඍණ 1යි i ඇල්ෆා ධන 2. ඔන්න AC හරි. ඊට පස්සේ දැන් මට ඔන්න OC ලියන්න පුළුවන්. OC සමානයි OA ධන AC. OA කියන්නේ මෙයානේ ඇල්ෆා i ධන ඇල්ෆා j ධන 3n 1යි ඇල්ෆා ඍණ 1යි i
अल्फा धन दिखाई ओ मैंने पोड का भी शुरू कर रखा हर पोडा देना शुरू कर रखा आईवगत्तो थिंग पोदवे एलियट अल्फा एकतु वेन्ने यानी अल्फा एकतु वेन्ने हैबै मे मेतन एक तियेनवा एकेन तुनेन्नयक अडु वेनवा एक करीन तुनेन्न एक एकेन तुनेन्नयक अडु वुनहम देक बेदीम तुन हरिद मेतन अल्फा बेदीम तुनाय धन देक बेदीम तुनाय कोहोमद तुनक अपिट एलियट गन्न पुलुवन तुनेन्न एक एना तुनेन्न एकाय मेतन देक धन अल्फा अरे सुधु क्रीम पड़ा बाला ना मेतना एक दिए ने एकिंग फिर ना एक बेदी में तूना फिर ना एक बेदी में तूना खाटू कहाँ थे इधर देखा बेदी में तूना दाना देखा बेदी में तूना ये वाके मेतना दिए ना तूने ने क्या अल्फा दिन ना के मेरा तूना दिए ना गाता है लिए टर ऐतुले इधर है ना देखा तूना बेदी में देखे देखा कहाँ अल्फा आई अरे इलान मेतन टा जेट की होत ऋण देख अरे ऋण देख बेदी में तूना इली तूना तीनों ऋण देख बेदी में तूना एक हारे मेतन अल्फा ने अल्फा ऋण तूने ने क्या अल्फा और मेतन वेच्चे बड़े दम वेने अल्फा गेन तूने ने काट दिया ना ये तो रे देख बेदी में तूना अल्फा तहा देख बेदी में तू देख बेदी में तूना आत्मा गांड पड़ा इली तो दाना देख बेदी में तूना जे एक का दाना अल्फा अल्फा रीने का ना हर नहीं तो शुरू क्रीम दिए ने और अभी दिए शुरू करना पूर्व दिए ना इतने में शुरू क्रीम कराना अल्फा गेन देखा बेदी में तूना सॉरी अल्फा गेन तूने ने क्या अल्फा डू करा हमें देखा बेदी में तूना है अल्फा कोहमत में तेरे दिनों रीना देखा बेदी में तूना ना देखा बेदी में तूना मिलेट करता हमें अल्फाई तीन एकाई वितराई तो हर मैंने ए बी मैंने ओ सी දැන් තියෙන දෙන ගුණ කරන්න විතරයි. හරිද? දැන් මේ ගාණේ ඇත්තටම තියරි පැත්තෙන් හරි ලේසි. බලන්න තියරි පැත්තෙන් මහා දෙයක් නැහැනේ. AB හොයන්න තියෙන හරිම සරල තියරියක්. දෛශික ආකලන. OC හොයනවා කියන්නේ මහා දෙයක් නෙමෙයිනේ. AC බෙහෙව්ව හරිම ලේසි. OA දන AC වලින් නැවත් ගන්න පුළුවන්. හැබැයි බලන්න සුළු කරද්දි පද ටික ටිකක් අමාරු වෙනවද? එතන මේ ගානේ තියරිය හරි සරලයි. හැබැයි සුළු කිරීම ටිකක් අමාරු කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ මේ ගානේ තියෙන මැද තැනක. තියරි පැත්තෙන් හරිම ලේසි. හැබැයි සුළු කිරීමෙන් තරමක් අර වෙලාව නාස්ති කරනවා අපි. වෙනවද? දැන් සුළු කිරීමට කිසියම් කාලයක් ගත වෙනවා. ඒකයි මං මේක ලේසිම ගානක් විදිහට තෝරන ගත්තේ. मेद तनक तीन गान हेम वृद्धमे मेद तनक तमें मे गान तिब मन लिया बेरुन कौर इन पड़काल मेदे वाले महिता एबी वाट हर के अरे नियम एबी लंबकाय ओसी निशा क्यूवाणी लंबकाय के एम निशा माट के अनुकूल एबी दर्शिके वतावा ओसी दर्शिके समान बिंदु बिंदु समान कर एबी लियम अल्फा ऋण इकाई आई धन ऋण ने ऋण अल्फा धन दिखाई चे बस में आठ गी हम अभी तो बोला ने दिन ना गेम में तुनाक गाने ले रहे मैं दिन ना गेम में तुनाक तेरे लगता है तूने ने कहा मैं तो ना अल्फा धन दिखाई आई धन दिखाई अल्फा ऋण इकाई बिंदु सामान विलाती अल्फा ऋण एक अल्फा धन देख एच राइट जे जे गे आई आई गेन जे जे गेन हर
මෙයා මෙයාගේ හරිද? ඒතර ඍණ 2යි ඇල්ෆා ධන 2 ඇල්ෆා ඍණ 1. හරිද? සමාන බිඳුව. හරි දැන් පොඩ බලන්න. සමහරක් කාලවලට ඔයා මෙන්න මෙහෙම කරන්නේ නැති. දැන් මෙතනින් පස්සෙ සුදු කරද්දි සමහරවට ඔයා මේ සමීකරණ මේ පැත්තට අරන් ගිහිල්ලා මෙයාට මෙයා කපන්නේ නැති. අන්න ඒක කරන්න එපා. අන්න ඒක කරොත් වැඩි අවුල් වෙනවා. හරිද? අනිත් මං කියලා තියෙනවා ඔයාලට එහෙම කරන්න බෑ. අපිට හොයන්න තියෙන ඇල්ෆා. ඇල්ෆාගේ යගේ දන්නේ නැතුව එහෙම කපන්න බෑ. මම ඊට කලිනුත් කියලා දිය දෙනවා. එහෙම කරන්න බෑ. මෙතන තියෙන මෙහෙම සිද්ධිය. හිතන්නකෝ. මෙතන තියෙන තනි පදයන්. මෙයා x කියලා හිතන්න. මෙතනත් තියෙන ඒ පදෙමනේ. x ගෙන් 2x අඩු කරන්න තියෙන. එහෙම හිතන්න x ගෙන් 2x අඩු කරන්න තියෙන. එහෙනම් උත්තරේ එන්නේ ඍණ x නේද? හරිද? මෙයාගෙන් මෙයා අඩු කරාම ඍණ x. එහෙනම් ඍණ ආල්ෆා ඍණ 1යි ආල්ෆා ධන 2 සමාන බිඳු. ඍණ තිබ්බට අවුලන්නේ නැහැ. මේකත් බිඳුව නේද? එහෙනම් මට ලියන්න පුළුවන් ආල්ෆා සමාන 1යි ආල්ෆා සමාන ඍණ 2යි කියලා උත්තර දෙකක් ලැබෙනවා. හරිද? දැන් මට කියන්න හොඳට කල්පනා කරලා මේ ලැබුණු පිළිතුරු දෙකෙන් හරි උත්තරේ මොකක්ද? දෙකම හරි නම් දෙකම හරි කියන්නේ නැත්තම් මේ දෙකෙන් කවුද? එකයි උත්තර හරි. මම උත්තර දෙන්න බය නැතුව මේ ගාන කියලා තියනවා. ආල්ෆා සමාන 1. හැබැයි මෙහෙමයි. ඔය ආල්ෆා සමාන 1 ලියන් ලියද්දී අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕන ආල්ෆා විශාලයි බිඳුව නිසා. තේරුණාද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් කපද්දී හේතුව අනිවාර්යයි. හේතුව අනිවාර්යයි අනිවාර්යයි. ඔයා හේතුව ලියන්න ඕන. හරි. සෝරි මට මේකෙදි ලකුණු දෙන්න බැරි වුණා. ලකුණු දෙද්දි මම මෙහෙන් ලියන්න. ඔයා AB හොයනවට ලකුණු 5ක් දෙනවා. AC හොයනවට 5ක් දෙනවා. OC හොයනවට 5ක් දෙනවා. හරිද? AB AC OC කියන තුන් දෙනා අපි හෙව්වනේ. ඒ තැන් වලට පහ බැගින් තියනවා. ඊට පස්සේ මේ තර්කයට නැත්නම් මේ මේ තියරියට ලම්බක වීමට 5යි. අවසානයේදී මෙන්න මෙතෙන්. හරිද? මේ උත්තරයට 5 තියෙන මේ තර්කයක් එක්ක තර්කයක් එක්ක තියෙන උත්තරයට තමයි 5 තියෙන. හැබැයි තර්කේ නැතුව ලකුණු ලැබෙන්නේ නැහැ. 2019 තියෙන්නේ සුපුරුදු අංකනේ ඕ මූලයකට අනුබද්ධයෙන් එහා බි පිටිකම් දර්ශක දීලා තියෙනවා. මෙතන නම් තියෙන්නේ අර මේ ලම්බක කතන්දරේ සහ මාපාංක පාවිච්චි වෙන තීරයක්. කොහොම වුණත් පිටිකම් දර්ශක දෙකක් තමයි අපෙන් අහලා තියෙන්නේ. හරිද? භාවිතා වෙන තියරි නම් ගොඩක් දුරට එක වගේ. මොකද අංශක 90ක් කියන්නේ තිත් ගුණිතේ බිඳුවක් කියන දේ. ඒතර මේ තියරිය නම් පාවිච්චි වෙනවා. හරිද? එනවා ගැටලුවේ ලොකු සමාන කමක් නැහැ. හරිද? ඒක ඇතින් තියරි එකම. තියරි නම් වෙනසක් නැහැ. ලම්බක තියරි හැම භාවිතා වෙනවා. හරි 18 බලමු. 18 සුපුරුදු අංකණයෙන් අර වගේම AB දර්ශක දෙකක් දීලා තියෙනවා. ලම්බක සිද්ධිය නම් හැම තැනම තියෙනවා බලන්න. OAC අංශක 90 වන පරිදි OB රේඛාව මත පිහිටි ලක්ෂ්‍ය C කියලා අරගෙන OC දර්ශකයේ විතර අපෙන් අහන්නේ. හරිද? ඒ කියන්නේ මේක මාර ලේසි. හරිද? 2018 හරිම ලේසි. අපි චුට්ටක් බලමු මේ. 18 ටිකක් විස්තර සමීපයි නේද? 18 ව හදලා බලන්න 18 මාර ලේසි. හැබැයි විස්තර පොඩි සමීප ගතියක් තියෙනවා. චුට්ටක් නියන් ළඟින් යන සිද්ධියක් තියෙනවා. හැබැයි 20 සුදු කිරීම පැත්තෙන් ටිකක් අසීරු කරා. සුදු කිරීම ටිකක් අර ඇල්ෆා දාලා වැඩේ අමාරු කරා. හරිද? එහෙම නැත්නම් ඇල්ෆා ෂේප් නම් අතර මේ 2020 තනි කර 18 වගේ. ඇල්ෆායන් තමයි පොඩ්ඩක් වැඩේ අමාරු කරේ. හරිද? මොකද AB රේඛාව මත තියෙන ලක්ෂයක් C අංශක 90ක් තියෙනවා. OAC අතර එනවා. ඔය දේවල්ම තමයි තිබුණේ. හැබැයි පොඩ්ඩක් ඇල්ෆා දාලා වෙනස් කළා කියලා. හරි නේද? දැන් 18 20 අතර තමයි මේකෙත් පොඩි ලින්ක් එකක් තියෙන්නේ.